සියලුම ගෞරවයත් මහිමයත් ප්‍රශංසාවත් ත්‍රිඑක දෙවියන් වහන්සේටම පමණක් දෙමින් අද සන්ධ්‍යා මෙනෙහි කිරීම සමග එක්සිත් වෙමු. 2 කොරින්ති 7:1 පාවල්තුමා කියනවා, අපි මාංශයේද ආත්මයේද සියලු කිලුටුකම් වලින් අපව පවිත්‍ර කරගත යුතුව තිබෙන බව. අපි අවට සිටින අයට අපි පවිත්‍ර සදාසාර සම්පන්න ජීවිතයක් ගත කරන බව පෙනී ගියත් සමහර විට අපේ ආත්මය තුළ අපි දෙවියන් වහන්සේව අසතුටු කරන ආකල්පයකට රැකවරණ දෙනවා විය හැකි. ආත්මය තුළ පාප නොපෙනෙන සැඟවුණු තත්ත්වයේ තිබෙන නිසා ඒවායේ පැවැත්ම යම් පිටස්තර හැසිරීමක් තුළින් එළදරව්වෙන්ට සලස්සන තුරු අපි ඒවා නොතකාහරින්ටයි කැමති වෙන්නේ. දාවිත් රජුගේ ජීවිතය තුළ පාපයේ මේ පැති දෙකම විදහ දක්වන ආකාරය අපට දකින්න ලැබෙනවා. බැත්ෂෙබා වෙත තිබුණු ඔහුගේ තෘෂ්ණාව ඔහුව මඟ පෙන්වුවේ කාම මිත්‍යාචාරය සහ මිනී මැරීම වෙතටයි. 2 සාමුවෙල් 11:12 පරිච්ඡේදවලත් ගීතාවලියේ 32:5 අපි මේ බව දකිනවා. ඉන් සිදුවන්නේ ඔහුගේම ජීවිතයට විශාල වේදනාවක් වගේම ඊශ්‍රායල් දේශයට අපකීර්තියක් පැමිණුණු එකයි. ඊළඟට ඔහුගේ ජීවිතයේ පසු කාලයකදී ඔහු ඊශ්‍රායලුන් ගණන් කරන්නට කියන සාතන්ගේ පෙළඹවීමට හසු වුණා. එකලේකම් 21:1-6. මේක අහිංසක ක්‍රියාවක් විදිහට පෙනුනත් ඊට දෙවියන් වහන්සේ අප්‍රසන්න වුණා. 7-8 බලන්න. මොකද දාවිත් ඔහුගේ හමුදා ශක්තිය ගැන ආඩම්බර වෙමින් සිටියා. පෙනෙන්නට තියෙන විදිහට ඔහු බොහෝ විටම තමාව ආශ්චර්යජනක ලෙස ගලවා ගත්තා වූ දෙවියන් වහන්සේ මත සම්පූර්ණ විශ්වාසය තැබීමෙන් සියුම් ලෙස ඉවතට තල්ලු වෙමින් තමාගේම බලයත් ශක්තියත් කෙරෙහි විශ්වාසය තැබීමට නැඹුරු වෙමින් සිටියා. පිටතින් බලද්දී අනිත් අයට පෙනෙන්නට පුළුවන් අපි පාපයට එරෙහි සටන ජය ගනිමින් ඉන්න බව. නමුත් අපි සිහි ඇතුව අවදිව සිටිය යුතුයි ආත්මේ පාප විශේෂයෙන් උඩඟුකම ගැන. තෘෂ්ණාවටත් උඩඟුකමටත් පුළුවන් අපව පැකිල වැටෙන්ට සැලැස්වන්නට. අපේ ජීවිත ගමනේ අවසානයේදී පවා අපි අපේ පිටස්තර පාප කියාදී පසුතැවී සමාව ලබා ගන්නවා. මොකද ඒවා අංගඩ අමාරු නිසා. ඒත් අපි අපේ අභ්‍යන්තර පාපවලින්ද ආරක්ෂා විය යුතුව තිබෙනවා. තෘෂ්ණාව සහ උඩඟුකම වගේ. තෘෂ්ණාවත් උඩඟුකමත් සැඟවී තිබෙන ගල් වගේ. ඒවා උඩින් ඇවිද යන බොහෝ සෙනඟ පැකිල වැටෙනවා. අපි ආඥා කරමු. ආදරණීය දෙවියන් වහන්ස, මාංශයේද ආත්මයේද සියලු කිලුටුකම් වලින් අප පවිත්‍ර කළ මැනව. ක්‍රිස්තුස් වහන්සේගේ ඊම සඳහා කැලලක් පළුද්දක් නැති ජීවිත සහිතව සූදානම් සිටීමට අපට උපකාර කර මැනව. ආමෙන්.